Aibuan, Voice Tube Bion News samagin mama nakib nabhas. Adat supurudu paraje mulinma headlines. Janapati varaneyata mutti danna appu petsamat visikarai. Chanda kandavana dinayam enna. Phoni nisa sajabaya anature. Anura paatalayata kudu wenna nelai. රටම බලා සිටි ජනාධිපතිවරණය ගැන තීරණාත්මක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා. 19 වන සංශෝධනය නිසි පරිදි සම්මත කර නැති බවත් ඒ නිසා ජනමත විචාරණයකින් එය සම්මත කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළා. පෙත්සම්කරු වූ අරුණ ලක්සිරි ප්‍රනාන්දු විසින් රුපියල් ලක්ෂ 5ක නඩු ගාස්තුවක් ජූලි මාස 31 වනදාට පෙර ගෙවිය යුතු බවත් නියෝග අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය අද නිකුත් කළා. ඒ අනුව ජූලි 17 වනදා එනම් අනිද්දා දිනේදී ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට බලය ලැබෙනවා. හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරන්න පටන් අරගෙන ඒත් එදාටම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ අදහසක් නැල්ලෝ. ජනාධිපතිවරණය කැඳවන දිනය මේ මාසේ අග ප්‍රකාශයට පත් කිරීම තුලින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති කියනවා. ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් නම් වාර්තා වෙන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු මුල් සතියේ වීමට වැඩි ඉඩක් තියෙනවා කියලයි. ඒ කොහොමුණත් එළඹෙන ජනාධිපතිවරණයේදී භාවිත කරනු ලබන ඡන්ද හිමි නාමලේඛනය මැතිවරණ කොමිසම ඉදිරි දිනවලදී සහතික කරන්න නියමිතයි. මෙම වසරේ පළමු කාර්තුවේදී යාවත් කාලින කළ ඡන්ද හිමි නාමලේඛනයට අනුව මිලියන 17ක පිරිසක් එළඹෙන ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශ කරන්න දින ලඟ වෙන්න ඔන්න සජිබේ ඇතුලේ අලුත්ම අවුලක් පත්තු වෙලා සමග ජනබල වේගයට නව සභාපතිවරයෙකු පත් කිරීමට නියමිත බවත් එයට පෙර වත්මන් සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බවත් පහුගිය ඉරිදා දේශීය ජාතික පත්‍රයේ වාර්තා කර තිබුණා. සජිබ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබේ හෂීම් පත් කරනු ඇති බවත් ඒ අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සංවිධායක පදවිය දරන කැලණි ආසන සංවිධායක පදවියෙන්ද ඔහු ඉවත් කෙරෙනු ඇති බවත් ඒ පත්‍ර වාර්තාවේ සඳහන් වුණා. කැලණිය නව සජබ සංවිධායකවරයා විදිහට මෑතකදී සජබයට එක්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පත් කෙරුණු ඇතැයි සජබේ ප්‍රකාශකයේ කීවා කියලයි දේශීය පත්‍රයේ දේශපාලන වාර්තාකරු සඳහන් කරලා තියෙන්නේ. දේශීය පත්‍රයේ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය කරණාවකත් ඔය ගැන වාර්තා පළ කරලා තියෙනවා. ඔය කතාවලට සරත් පොන්සේකාට මල පැනලා ලංකාදීප පත්‍රයට ප්‍රකාශයකුත් දීලා ෆොන්සේකා මෙහෙම කියනවා. මම අධිකරණයට ගිහිල්ලා නියෝගයක් අරගෙන තියෙනවා. වාර නියෝගයක් මම දරන සභාපති තනතුර සහ කැලණිය ආසනයේ සංවිධායක ධුරයෙන් ඉවත් කරන්න බෑ කියලා තහනම් නියෝගයක් කරන් තියෙනවා. ඒ නියෝගය දැනට මේ මාසේ 27 වනදා දක්වා තියෙනවා. ඒ නියෝගය තියෙන තාක් කල් මාව ඉවත් කරන්න බෑ. එතනින් එහාට මට විශ්වාසයි මගේ අවශ්‍යතාවයක් ආවොත් අපට එය දීර්ඝ කරගන්න ලැබෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා එක එක්කෙනාට ආස වුණු පළියට එක එක්කෙනාට හිතුණු පළියට මාව ඒ තනතුරු වලින් අයින් කරන්න බෑ. එහෙම තීරණයක් කවුරු හරි ප්‍රකාශ කළොත් අනිවාර්යයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ වරදට චෝදනාවට ලක් වෙනවා. එක එක ප්‍රවෘත්ති කටකතා මවලා ඒවායින් පොඩි පොඩි ආතල් ගන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා. නමුත් යථාර්ථය මම තාම තනතුරු වල ඉන්නවා. ප්‍රතිපත්තිමය වශයෙන් මම කලකිරීමෙන් ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂයෙන් ගැලවිලා ඇවිල්ලා අලුත් පක්ෂයක් නිර්මාණය කරන විට මන්ත්‍රීවරු 92ක් බලාපොරොත්තු වූ රට ඉල්ලන වෙනසක් තියෙනවා. ඒ වෙනස ගැන මම කාලයක් තිස්සේ කතා කළා. අලුත් පක්ෂයක් නිර්මාණය කරන විට දැන් ජනතාව ඉල්ලන වෙනස කරා අපිට යන්න පුළුවන් වෙයි කියලා. දූෂණයට විරුද්ධ දූෂිතයෝ ගාව ගන්නේ නැති අලුත් දේශපාලන සංස්කෘතියක් පිරිසිදු මිනිස්සුත් එක්ක යන දේශපාලන ගමනක් යන්න හිතාගෙන තමයි ඒකට අපි එකතු වුණේ. ඒ පක්ෂයේ තනතුරු මම බාරගත්තේ එවැනි බලාපොරොත්තුවක් තියාගෙනයි. නමුත් දැන් එතන අලුත් දේශපාලන ගමනක් නැහැ. දූෂිතයන්ගෙන් තොර ගමනකුත් නැහැ. වියත් මගේ පොහොට්ටුවේ හිටපු දූෂිත මිනිස්සුත් එක්ක දැන් එන වෙලාවට බාර ගන්නවා. ඒ කලකිරීම මත ඉනගෙන මම අදහස් ප්‍රකාශ කරනවා. එහෙම තමයි ෆොන්සේකා කියන්නේ. ඒ කොහොමුණත් විපක්ෂය නම් ඔන්න ආයෙත් අහක යන ලෙඩක් දාගන්නයි යන්නේ. ඒ කියන්නේ ඡන්දේ ප්‍රකාශයට පත් කරන්න ඔන්න මෙන්න තියලා පක්ෂයට නඩු දාගෙන වාරණ නියෝග දාගෙන නාගන්න පාටක් තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඔය යවනවා එලවනවා කිව්වට යවපු කෙනෙකුත් නැහැ එලවපු කෙනෙකුත් නැහැ. ඒ කියන්නේ විපක්ෂ නායක සජිත්ත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙච්ච දෙම වෙයිද? ඔබේ අදහස් කමෙන්ට් කරන්න.
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය පවත්වන දිනය තාමත් ප්‍රකාශයට පත් කරලා නැහැ. ඒ කොහොම වුණත් ඊට කලින්ම ප්‍රධාන දේශපාලන පක්ෂ රැසක්ම ඡන්ද කැම්පේන් පටන් අරගෙන හැම සති අන්තයකම රට පුරා මහ ජන රැලි පවත්වනවා. සමගි ජන බලවේගයේ ජන රැලියක් කළුතරදීත්, ජාතික ජන බලවේගයේ ජන රැලියක් ගම්පහදීත්, ජනපති රනිල් වික්‍රමසිංහ සහභාගී වුණු එක්ව ජයගමු මහජන රැලිය මහනුවරදීත් පැවත්වුණා. එතන උනේ මොකද්ද? පොහොට්ටුවට රජුරව බහුතරයක හිටියා, කට්ටම්බිරාල කුළුතරයක ගියා. දැන් මට කියනවා රජුරෝ නරකලු, කට්ටම්බිරාල හොඳ ලේක වෙන්න බෑනේ. රජුරෝ නරක නම් කට්ටම්බිරාලත් නරක වෙන්න ඕන. කොහොමද කට්ටම්බිරාල හොඳ වෙන්නේ රජුරෝ නරක නම්? ඕකවත් දන්නේ නෑනේ. මොකද්ද වෙන්නේ? එහෙනම් කවුද රාජපක්ෂල හොඳයි කියලා වෙන ගැහුවේ? මේ ඇත් නොකරපු ඒවා ඊයේ පිරිස් මෑතුමා කරන්නේ. වැරද්ද කිව්වේ නෑ, හොඳ කිව්වා විතරයි. ඒක අල්ලගත්තම මම මට හොඳ නෑලු. මට මේ රාජපක්ෂල ආරක්ෂා කරන්න ඕනේ නෑ. මම මේ රටේ ආරක්ෂා කරන්න තියෙන්නේ එකම ජනාධිපතිවරයෙක් විතරයි, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට. අපේ පක්ෂෙන් දෝෂාභියක් ඕවද්දි මම ඉස්සෙල්ලම ඉස්සරහට ආවේ. වෙන කවුරුවත් මං ආරක්ෂා කළා නැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාටම මම කියනවා, දැන් එන්න අපි රට බේරා ගන්න එකට එකතු වෙමු කියලා. මං එවලේ කිව්වද්දි කිව්වා නැහැ රට බේරා ගන්න බෑ, රාජපක්ෂල බේරා ගන්න. දැන් මම රට බේරා අරගෙන තියෙනවා. දැන් කියනවා දූෂණයට විරුද්ධව කටන් කරන්න ඕන කියලා. මම ලෑස්ති රජබේක් එකතු වෙලා දූෂණයට විරුද්ධව කටන් කරන එක කොන්දේසියක් උට. අර පාසල් වලට දෙන බස් වලට කවුද සල්ලි දුන්නේ කියලා මට කියන්නේ. ඒකත් මම ලෑස්ති ඒ සටනට යන්න. අපි ඔක්කොම එකට යමු. මම කියන්නේ දැන් ගෑවිලා උදව් කරන්න. ඔබ මේ රට බේරා ගන්න උදව් කරනවා නම් මං සජිත්ට කියනවා, ඔබට තහනම් කළ තියෙන ඒ සමාජයකත්වය මං ආපහු දෙන්නම්. අපි ඔක්කොම එකට මේ ගමන යන්න. ආදරණීය මිත්‍රවරුනි, කනගාටුයි කියන්නේ වර්තමාන ජනාධිපතිවරයා මුළු රටටම විහිළු සපයනවා. මම නම් ජීවිතේට දැකලා නැහැ ඉතිහාසයේ මේ වගේ ජනාධිපතිවරේ පිනටපත්තුණු ජනාධිපති දාන්න පුළුවන් හැම උප්පරවැට්ටියක්ම දානවා. ඡන්දේ නොකිය බලේ ඉන්න කනගාටුයි. දහන්න පුළුවන් ගැට ඔක්කොම ගහනවා. වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ දෙන්න හදනවා. පක්ෂ නායකයෝ හිඟා කන ව්‍යාපෘතියක නිරත වෙලා සිටිනවා. මම එකක් කියන්න කැමති, මේ නිර්ලජ්ජිත මේ පහත් දේශපාලන සංස්කෘතිය නැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන් දේශපාලකින් වරප්‍රසාද මත තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරන යුගය, බඩ ගෝස්තරවාදී දේශපාලනයට නැවතීමේ ලකුණ තබන යුගය අත ළඟයි. පොදු ජන යුගයක් බිහි කරලා පොඩි මිනිහගේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන යුගය අපි දියත් කරමු. බලය අලුත් පරම්පරාවක් අතට මාරු කරගන්න ඕනකම තිබෙනවා. ඒක තමයි එක වෙනස. හරියේ වෙනස ඇති කරන්න පුළුවන්ද? අර යාළුවට කවුද සජිත් පුළුවන්? මම හිතන්නේ එයා ගැන කතා කිරීමෙන් පළක් නෑ. ඕනද කතා කරන්න? එයා කතා කරොත් ඇති අපිටත් එක්ක. එයා නිකන් අර පහේ සිස්සත් ළමයි එකතු කරගෙන මාගේ මිත්‍රවරුන් කිව්වහම දැකලා තියෙනවද? මට එක වෙලාවක තුන ඇත්ත තමයි. ඒ සමාන නේද වර්ධනයක් තියෙන අය, ඒ සමාන අයට කියන්නේ මිත්‍රයෝ කියලා තමයි. ඒ නිසා මම හිතන්නේ නේද එතුමා ගැන ගොඩක් කතා කිරීමෙන් පළක් නැහැ නේද? මොකද එතුමා ගැන දැන් එතුමාගේ සභාපතිතුමාම කියනවා. ඒ නිසා නะ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් මේ රටේ නීතිය ඉදිරියේ සෑම දෙනම සමාන වෙන තත්වයක් අපි නිර්මාණය කරනවා. අපරාධවලින් තොර, මත්ද්‍රව්‍ය වලින් තොර, ඉදහසේ හැම පුරවැසියටම ජීවිතයේ පිළිබඳ සැකයක් අවිශ්වාසකින් තොරව ගත කරන්න පුළුවන් තත්වයක් අපි නිර්මාණය කරනවා. කඩවල් වලින් කප්පම් ගන්නවා, ප්‍රයිවට් බස් වලින් කප්පම් ගන්නවා, ව්‍යාපාරිකයන් කප්පම් ගන්නවා. මේ ඔක්කොටම දේශපාලන රැකවරණය දෙනවා. එහෙමයි අපේ රටේ මේ අපරාධ වර්ධනය වෙලා තියෙන්නේ. ඒ නිසා නේද අද ලයිසන්ස් ඡන්දි, ලයිසන්ස් නොවන ඡන්දි නේද එක පිට ගහ ගන්න පටන් ගන්නවා. මම දැක්ක අයියේ කණ්ඩායමක් ගිහිල්ලා නේද මදුස්කි එතන පෝස්ටරයක් දානවා. අයියේ අපි අනිත් අයත් එවනවා, අපි එනකම් බලා ගන්න. ඊටසේ තව පෝස්ටරයක් අත ගහනවා නේද, පාතාලේ සෙල්ලම් ඔක්කොම ඉවරයි, අපි ඒව බලා ගන්න. මේ මහා දවල්. ඒක නිකන් පෝස්ටර් වලින් යුද්ධ කරනවා. මේක රටත් එක පැත්තකින් පාතාලේ තර්ජනි, අනිත් පැත්තෙන් ලයිසන්ස් අයගේ තර්ජනි. මේම රටක් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ රට නිදහස් සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. අන්න ඒක අපි ඇති කරගන්න ඕන වෙනස. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් බව මතක තබා ගන්න. දවසින් දවස උණුසුම් වෙන වෙනස් වෙන දේශපාලන කරළි අලුත්තරතුරුත් එක්ක හෙටත් ඔබ හමු වුණ බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. Voice Tube Beauty News සමගින් මම නකිව් නවාස්. Voice Tube YouTube channel එකව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න ඔබේ අදහස් comment කරන්න.